Yamaha FZS V3 redefine your realm. රජී රෝහල් කිහිපයක දේශීය සේරියන් සත්කම් අතරතුරු දී මව්වරුන් වඳ භාවයට පත් කළ බවට වෛද්‍ය ශාෆි ශිහබ් දින්ටරේව මෙවැනි විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 10 ඉක්ම වනවා. අදාළ මව්වරුන්ට යුක්තිය ඉටු කර ගැනීම සඳහා නීතිඥයින්ගේද සහය ඇතිව යුක්තිය උදෙසා මව්වරුන් නමින් සංවිධානයක් අද කුරුණෑගලදී පිහිටුවා ගනුනේ ඒ අනුවයි. විත්තිකරුගේ නීතිඥවරු විත්තිකරු නිදහස් කර ගැනීම සඳහා කරුණු දක්වද්දී මව්වරු වෙනුවෙන් පැමිණිල්ල මෙහෙවපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වෛද්‍යවරයා කිසිදු වරදක් නොකරපු බවට කරු මහේස්ත්‍රාත්තුමාගේ හිත හැදෙන විදිහට කරුණු දැක්වීමක් කරනු ලැබුවා. මේ අහිංසක මව්වරු විත්තියෙන් විතරක් නෙවෙයි පැමිණිල්ලනුත් අගතියට පත් වුණා. මේක ලෝකයේ බොහෝම දුර්ලභව සිද්ධ වෙන වර්ග ඝාතනය කියන වරදයි මේ තරත්ත කරලා තියෙන්නේ. නීති හදන පාර්ලිමේන්තුවට අපි කියනවා අතීතයට බලපාන නීතියක් ගෙනල්ලා හරි මේ තනතර දනුවම් කිරීමට පාර්ලිමේන්තුව දැන් කටයුතු කළ යුතුයි. හිට්ලර්වත් තමන්ගේ දෑදින් කිසිදු අපරාධයක් කරලා නැහැ. ඔහු කරේ අනදෙන විතරයි. නමුත් මේ සාපි කියන වෛද්‍යවරයා විසින් තමන්ගේ දෑදින් මෙපමණ විශාල ජන සංහාරය සිදු කර තිබෙනවා. මේවන ජන සංහාරය තනි පුද්ගලයෙකු අතින් ලෝකය කරපු පළමු අවස්ථාව. අපි සාපිට එරෙහිව නඩුව ඉදිරි අධිකරණයේ ඔප්පු කරන එක ඔප්පු කරනවාමයි. සිංහල ජාතිය වඳ වීගෙන යන එකට කිසිම තැනකින් කිසිම නීතියක් සාධාරණයක් ඉටු නොකරන බව අපිට පේනවා. අපිට තනියෙන් සටන් කරන්න බෑ. අද අපි ඔක්කොමලා එකතු වුණොත් මේ සටන දිනන්න පුළුවන් කියලා අපි හිතනවා. දහසක් අම්මලාට මේ අසාධාරණ වෙලාව තියෙද්දි ඇයි දේශපාලනේ නිහඬ වෙලා ඉන්නේ? ඇයි නීතිය නිහඬ වෙලා ඉන්නේ? සිංහල අපි වෙනුවෙන් ඇයි අද වෙනකන් කතා කරන්න කෙනෙක් නැත්තේ? අපිට ඇයි දරුවෝ හදන්න ඉන්නේ දෙන්නේ නැත්තේ? මේ අතර වෛද්‍ය ශාෆි ශියබ් දින්ටරෙහි නඩුව සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා රාවණා බලය සහ සිංහල යන සංවිධානවල නියෝජිත හිමිවරුන් අද කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා හමු වුණා. වෛද්‍ය අධ්‍යක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කරපු වාර්තාව ඉතාම පැහැදිලිව කියනවා සාපි සිහබ්දීන් වෛද්‍යවරයා විසින් අම්මලා මදසරු භාවයට පත් කරලා එල්ආර්ටී සත්කම් ආදිය කරයි කියන කාරණාව ඔප්පු වෙන බව මේ මහපාරේ මේ අම්මලා අඩද්දී මේ වෙනතෙක් මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට රාජිත සේනාරත්න මේ රෝහලට අවිල්ලා අඩුම තරමේ මේ මොකක්ද උනේ කියලාත් හොයලා බලන්න අපරාධ පරීක්ෂණ ආයතනය මේ සිද්ධිය දිහා බලන්නේ මොන දේශපාලනඥයාගේ මොන ඉල්ලීමකටද කියන එක අපිට කියන්න තේරෙන්නේ නැහැ මේ කාරණාව නිසා අපේ මිනිස්සු වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා මුස්ලිම්ද එහෙම නැත්නම් සිංහලද කියලා අහලා තමයි ප්‍රතිකාර ගන්න තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මොහු විසින් සැත්කම් කරන මුස්ලිම් කාන්තාවක් විවාහ වෙලා ඉන්නේ සිංහල මිනිස්සෙක් එක්ක මේ වෛද්‍යවරයා ඇයගෙන් අහලා තියෙනවා තමන්ගේ ස්වාමි පුරුෂයා සිංහල නේද කියලා. ඔව් කිව්වම සැත්කමට ලක් වෙලා තියෙනවා. පැමිණිලි අතර ඇයගේ ප්‍රකාශයකුත් තියෙනවා. මේක සම්පූර්ණ හිතාමතා කරලාද සංහාර කටයුත්තක් වෙන නිසා අපි ආණ්ඩුවට කියනවා අහිංසක මිනිස්සුන්ට වරදක් කළා. ඒක වහන්න හදන තරම් නිඳිත වෙන්න එපා ආණ්ඩුවක් වුණාම. වඳභාවයට පත් කරන්නේ කොහොමද කියන එක වෛද්‍යවරුන්ගෙන් අහන්න පැලෝපියනාලයක් අල්ලගෙන බොරුවට කෑ ගහන්න එපා.